පුසුන් පෝය දවසේ අපි ගියා අනුරාධපුරයේ සිල් සමාදන් වෙන්න. ජීවිතේ පළවෙනි පාරට තාත්තා අද සිල් ගත්තා. ඉතින් මං හිතුවා ඒ දවස අපි ගත කරේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදාගන්න. ඔයාලා හැම දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා කාංචනා හැන්නදිගේ යුටි නාලිකාවට. අපි පොහොයට කලින් දවසේ රාත්‍රියේ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ වැඳ පුදාගන්න ගියා. අපි උඩමළුවට ගිහිල්ලා මල් පූජ කරලා ඒ වත් පිළිවෙත් ටික කරලා ආපහු පහළ මළුවට ඇවිල්ලා අපි ඉන්න තැනින් ඉඳගෙන පිරිත් කියලා බෝධි පූජා තියලා අපේ ඊළඟ දවසේ සිල් සමාදන් වීමට අපි ලෑස්ති වුණා. පෝය දවසේ පාන්දරම අපි ගියා මූණකට සෝදගෙනම. ටික ටික සෙනඟ වැඩි වෙමිනුයි හිටියේ. අපි නැවත අපේ ඉන්න තැනට ඇවිල්ලා සිල් සමාදන් වෙන්න වාඩි වුණා. අද තමයි ඉස්සෙල්ලම තාත්තා සිල් ගන්න දවස. ඒක ඇත්තටම අපිට ලොකු සතුටක්. අපි හරි මාර්ගය යවුවා වගේ එයාලත් නිවන් මාර්ගයට යොමු කරන්න ලැබීම දරුවන් වුණු අපිට ලොකු සතුටක්. ඒ වගේම අද දවසේ බොහොමයක් පින්කම් රැසකට සහභාගී වෙන්න අපට හැකි වුණා. අපි ධර්ම ප්‍රචාරය කටයුත්තක නියුක්ත වුණා. අපි ස්වර්ණමාලි චෛත්‍රාජානන් වහන්සේට කවි කොළ වගේ අබ්බෙදුවා. ස්වර්ණවාලි චෛත්‍යරාජයන් වහන්සේගේ ගුණ වර්ණනා වෙන මේ හැමදේම කරන්නේ අපේ සිත් පහද ගන්න. ඒකම අපි ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේට චීවරයක් පූජ කරා. ඒ හැම දෙයකටම තාත්තත් සහභාගී කරවා ගත්තා.
උතින් එල් මෙහින් එන්න ආයි මෙහින් මෙන්න අරගෙන යන්න යම් කිසි දවසක මේ නැවත මගේ දෙමෝපියන් අපි නරඹන වෙලාවට අපි කළ පින මතක් වෙන්න පුළුවන් විදිහට තමයි මම මේක පටිගත කරේ. ඒ වගේම අපටත් බලන ඔයාලටත් හිත පැහැදෙන විදිහට මේ පින අනුමෝදන් වන විදිහට ඒක පටිගත කරගන්න මට උවමනා වුණා. ජය ශ්‍රී මහා බෝධි රජාණන් වහන්සේ වැඳ පුදාගෙන අපි රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වැඳ පුදා ගන්න ගියා. රුවන්වැලි සෑය වන්දනා කරලා පිරිත් කිව්වා. එතනදිත් අපි පින්කම් කරා. මේ හැම පින්කමක්ම නිවනේ මාර්ගය විවෘත කර ගැනීම සඳහාම පමණයි. අපේ ප්‍රාර්ථනාව සංසාරයේ කිසි දවසක අපි දුගතියක නූපදී සුගතියකම උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. අපට
බුදුන් දැකලා නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවමයි. අපි මේ විදිහට පොසොන් පෝය දවසේ සිල් සමාදන් වෙලා බොහෝමයක් පින්කම් කරලා ප්‍රාර්ථනාවන් කරලා අපි හවස සිල් පවාරණය කරා. ඊළඟ දවසේ සෝමාවති චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳපුදා ගැනීමට යාමට ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් කාංචනා හෙන්නදිගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අලුතෙන් අපි දාන වීඩියෝ නරඹන්න. ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ නරඹපු ඔයාලටත් මේ පින් අනුමෝදන් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සඳහා අපිව සහභාගී කරවාගත්ත සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.